අන්තික තමයි ඊය සම්බන්ධ සේවාවේ පොලිසිය යුද හමුදාවේ නිලලාංචන පැවිදි පැවිදි සිවිල් එකකට දැන් ප්‍රවන්තාවයක් තිබ්බා මෑතක නිවාස සුසේකවසේ ජනාධිපතිතුමත් පැවිදිවා ඊට පස්සේ අපි සමාජ මාධ්‍ය ජාලාවල දැක්කා සේවයට බැඳිලා අවුරුදු 2.5යි යුද කාලයේ ලැබිච්ච සම්මාන මේගොල්ලෝ පැනදගෙන ඉන්නවා නමුත් ඒගොල්ලන්ට පැවිදීමට හැකියාවක් නැහැ නේද කිසිම උදාපත්තුමා විදියට මොකද වදන්නේ නැහැ මම ওই ප්‍රශ්නේ මෙතන කතා නොකරේ මේ ටික හාස්‍යයට ලක් වෙන ප්‍රශ්නයක් නිසා පුතුම අහපු හින්දා නමුත් මම හිතනවා උත්තරයක් දෙන්න පුතුමාට බැඳිලා ඉන්නවා ඉස්ලාමික අයට හමුදායෙන් පැනලා ගියපු කෙනෙක් එහෙම නන් නෙමෙයි ඉස්ලාමික අයට නිල ලාංඡන අඳින්න පුළුවන් ඒ නිල ලාංඡන ඇඳීමට අවසර තියෙන උත්සවවලදී හැමතැනම ඇඳගෙන යන්න බෑ පීසකරන කඩේකට යනවා නම් ඒක ගහගෙන යන්න බෑ එහෙම නැත්නම් කොටකලි සමක් ගහලා අත්කොට සෙට් එකක් ගහලා ලාංඡන ගහන්න බෑ. ඒ ලාංඡන බලඳින්න පුළුවන් ඒ නීමිත දැන් උදහාමුදාවල පළවෙනි සම්මාන ඇඳුම කියලා ඇඳුමක් තියෙනවා. ඇඳුම් තියෙනවා හතරක් විතර නොම්බර් එක සම්මාන ඇඳුම. ඒතර ඔය වගේ සම්මාන පෙළපාලියකට එන්නේ අනිවාර්යයෙන්ම නොම්බර් එක සම්මාන ඇඳුම ඇඳලා ඔක්කොම. එතකොට සිවිල් ජනතාව හැටියට අපිට යුතුකමක් තියෙන එවැනි පෙළපාලියක් බලන්න යනකොට අපේ ජාතික ඇඳුම එහෙම නැත්නම් ජාතික ඇඳුම සහ මේ රටේ පිළි අරන් තියෙන්නේ බටහිර ඇඳුම. මේ දෙක තමයි ප්‍රධාන ඇඳුම් දෙක හැටියට පිළිගන්නේ. ඕගොල්ලෝ වුණත් මගුල් ගෙයකට යනවා නම් මල ගෙයකට යන විදිහට යන්නේ නැහනේ. මලකට යන්නේ නැහනේ මගුල් ගෙදරට යනවා. ඒක හන්දා අපි ඉස්කෝලේ ඉඳලම අපේ දරුවන්ටත් ආදර්ශයක් දීලා තියෙනවා. පාසල් ළමුන්ට පවා නිල ඇඳුමක් දීලා හරි තැනට හරි ඇඳුමක් අඳින්න. එතකොට මේ සම්මාන පෙළපාලිය ඉදිරියට අත්කොට සර්ට් එකක් ඇඳගෙන මුහුදු ගෝල් ෆේස් එකේ වැල්ලපා ගන්න වගේ යනවනම් ගෝල් ෆේස් නිකන් යන එක වෙනස් සම්මාන පෙළපාලියට යන එක වෙනස් ඒක හන්දා එහෙම ප්‍රශ්නයක් තියෙන ඒ වගේ ඇඳුමකට ඒ පදක්කම් ගැහුවා කියන්නේ පදක්කම් වලට කරපු අගෞරවයක් දැන් මම මේ ඇඳුමට පදක්කම් ගහගෙන ආවා නම් ඒ මම එතකොට විවිධ ඇඳුම් තරගයකට ගියා වගේ වෙනවා දැන් ඔයා ඔය ටී ෂර්ට් එකට ඔයාට ඔයා හමුදා වීටුක ගෙන ඉන්න පදක්කම් තියෙන ඔය ටී ෂර්ට් එකට පදක්කම් ගැහුවා එතකොට ඒක විවිධ ඇඳුම් තරගයක් වගේ වෙනවා ඒක හන්ද ඒ කෝණයෙන් මේ ප්‍රශ්නය බලන්න